තමයි දැන් ඇත්තටම ඈත කාලේ අපේ මුතු මිත්තු මේ පොල් කට්ටේ ලුණු දැම්මේ ඒ පොල් කට්ටේ ලුණු දැම්මේ ඒ කාලේ මේ ලුණු දාගන්න වෙන වාදිනක් නොතිබ්බ නිසා නේද මේ පොල් කට්ටේ ලුණු දැම්මේ පොල් කට්ටේ තියෙන සුවිශේෂ ගතිය නිසා පොල් කට්ටේ ලුණු දාලා වතුර දාලා තිබ්බාම ලුණු වල තියෙන අහිතකර දේ ඔක්කොම පොල් කට්ටේ රාගෙන පිටපැත්තට අයින් කරනවා මේක ගෙයි කොහේ තිබ්බා දිය ගලන් යන ස්වභාවයක් තමයි නිතරම දකින්න ඒ නිසා තමයි ලිපලඟින් තියන්නේ ලිපලඟ උෂ්ණත්වය වැඩි වෙනින්න තමයි වේලිලා පිටපැත්තේ ලස්සනට උක බැඳිලා තියෙන්නේ ඔය බැඳිලා තියෙනේට අපේ මුතු මිත්‍රේ ලුණු මල කියලා ඇත්තනම මල කියලා කිව්වේ නිකාම නිකන් ආවට ගියාට මල කියලා කිව්ව නෙමෙයි ලුණු මල කියලා කිව්වේ ඒගොල්ලෝ මල පහ කරපු හින්දා මල පහ කරපු අය කිව්ව පොල් කට්ටත් මේ මල පහ කරනවා වගේ වැඩක් තමයි කරන්නේ ලුණු වල තියෙන අහිතකර දේ පිටපැත්තට යවනවා ඒවා ආයේ නැවතුඹලා පරිහරණය කරන්න එපයි කියලා තමයි මේ ලුණු මල කියන නම මේකට දැම්මේ ඇත්තරම තැත්ත ඇත කාලේ අපේ මුතුන් මිත්තු කිසි දවසක ඔය ලුණු මල භාවිතා කරලා නැහැ කිසිම ඖෂධයකටවත් කැඩුම් බිඳුම් වෙදකමකදී හැර එහෙනම් අර පිටපැත්තේ තියෙන ඔක්කොම ලුණු මල දැන් අද වර්තමානයේදී මම හිතන්නේ විද්‍යාත්මකව තොප්පිලා තියෙන ඔය වතුර ෆිල්ටර්ස් වගේ දේවල් වලට පවා මේ පොල් කට්ට විශේෂයෙන් භාවිතා කරන බව හරි ඒක තමයි ඇත්තරම මේ පොල් කට්ටේ තියෙන සුවිශේෂ ගතිය ලුණු පොල් කට්ටේ